ආදරෙන් පිළිගන්න ඔයාලව. අද මේ වගේ රසම රස මටන් කරි එකක් අමුද? ඔයාලටත් පුළුවන් මේක බලාගෙන මේ වගේ රසම රස මටන් කරි එකක් හදාගන්න. මං එළු මස් කිලෝ එකක් මෙතන ගත්තා. අබෑට මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු, සියඹලයට 10ක් විතර ගත්තා. කොත්තමල්ලි කොළ, කහ කුඩු. මම මේක ගෙදර හදාගත් එකක්. මේකට මම දාලා තියෙනවා සුදු කැකුළු, හාල් මේස හැඳි 1යි, කරාබු නැටි 4යි, කුරුඳු කෑල්ලයි, වේලිච්ච මිරිස් කරල් 4යි, කොත්තමල්ලි යට හැඳි 1යි, මහදුරු තේ හැඳි 1.5යි, සූදුරු තේ හැඳි 1යි දාලා කබලේ බැදලා බ්ලෙන්ඩර් කරගත්තා. ඔයාලට පුළුවන් ඕනනම් ගලේ අඹර ගන්නත්, එතකොට ගොඩාක්ම රසයි. මස් කරි කුඩු, අමු මිරිස් කරල් 3ක්, අමු තක්කලි ගෙඩියක්, ජින්ජර් ගාලික් පේස්ට්, කරපිංචා, ලොකු බොම්බයි ලුණු ගෙඩියක්, මිටි කිරි. දැන් අපි මේ එළු මස් එකට කපාගත්ත බොම්බයි ලුණු වලින් භාගයක් දාගන්නවා. අමු මිරිස්, සියඹලා මං ඇට පිටින් ගත්තේ, කරපිංචා, ගම්මිරිස් කුඩු හැඳි 2ක්. මම මෙතන කිලෝ 1ක් අරන් තියෙන නිසා මස් කරි කුඩු හැඳි 3ක්, ලුණු කුඩු හැඳක්. මේක දාලා හොඳට කලවම් කරගන්න. අතින් කලවම් කරගන්න. එතකොට හොඳට කලවම් වෙලා මේකට හොඳට එළු මස් වලට පහේ ටික අල්ලනවා. දැන් අපි තෙල් රත් වෙනකොට ඊළඟට ජින්ජර් ගාලික් පේස්ට්, කරපිංචා, අබෑට හැඳි භාගයක්. මේක ටිකක් තෙම්පරාදු වෙන්න අරින්න. මේ ගානට තෙම්පරාදු වෙනකොට බොම්බයි ලුණු, තක්කලි, මේ දෙක යාන්තම් තෙම්පරාදු වෙන්න අරින්න. කහ කුඩු හැඳි භාගයක්, මිරිස් කුඩු හැඳි 2ක්, මන් ටිකක් අපි ටිකක් සැරයට කරන නිසා හැඳි 3ක්ම දාගත්තා. දැන් අපි අනාගත්ත එළු මස් එක දාගන්නවා. මේක මේ විදිහට ඉව්වහම මාරම රසක් එන්නේ. මං හදාගත්ත පහේ ගෙදර එක, ඒකෙන් මාරම රසක් එනවා මේ එළු මස් එකේ. හොඳට කලවම් කරලා අපි වතුර කෝප්පයක් විතර දාගන්නවා. ගොඩක් දාන්නේ නැහැ, තැම්බෙන ප්‍රමාණයට විතරක් වතුර දාගෙන හොඳට මේක අනාගන්න. මේක හොඳට තැම්බිලා උතුරනකොට අපි මිටිකිරි ටිකක් දාගන්නවා. ගොඩක් දාන්නේ නැහැ. ම
මිටිකිරි කෝප්පයක් විතර දාලා මේක හොඳට අනා ගන්න. මේ විදිහට එළු මාස හැදුවාම මාරම රසක් තියෙන්නේ. ඒක හොඳට උතුරනකොට මං හදාගත්ත පහේ එක දා ගන්නවා. ඒකේ මාරම සුවඳක් එනවා එළු මාස එක. ඊළඟට අපි කොත්තමල්ලි කොළ දා ගන්නවා. දැන් මේවා ටික හොඳට කලවම් වෙලා තැම්බෙන්න අරින්න. පහේ ටික දාලා හොඳට උතුරනකොට තමයි ඊට පස්සේ තමයි කොත්තමල්ලි කොළ දාලා ලිප ඔෆ් කරගෙන මේක හොඳට අනා ගන්න කොත්තමල්ලි කොළ ටික. එතකොට තමයි හොඳ රසයට එන්නේ. ඔයාලට පුළුවන් මේ විදිහට රසම රස එළු මස් කරි එකක් හදාගන්න. මේ පහේක ඔයාලට ඕන මස් එහෙකට දාන්න පුළුවන් හදාගෙන. හරීම රසයි. ඔයාලට පුළුවන් මේ විදිහට මටන් කරි එකක් හදලා ගෙදර එන අමුත්තන්ට දෙන්න. අවුරුද්දට එහෙම මේ වගේ රස මටන් කරි එකක් හදලා කන්න පුළුවන් ඔයාලට. මේ වීඩියෝ එක බලලා කමෙන්ට් එකක් දාන්න. සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ආයෙමත් රස කෑමකින් හමුවෙමු.